ගරු ස්වාමීන් වහන්ස, මේ ආකාරයෙන් විනාශයට පත්වෙච්ච පෘථුවිය, ඒ වගේම නැවත ජීවය පහළ වීම, මේ දේවල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන කුමක්ද ස්වාමීන් වහන්ස? බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී කියන්නේ ආබස්සරා කියන බ්‍රහ්ම ලෝකෙන් ආලෝක සංඥාවෙන් බ්‍රහ්මය පෘථුවියට එනවා කියලා. මේ විනාශය වුණාට පස්සේ ඇවිල්ලා ඒගොල්ලෝ අර පෘථුවියේ මිදිලා තියෙන යෝගට් එක අර යොදය ඒගොල්ලන්ට මේ සුවඳ දැනෙනවා කියනවා නෝන. සුවඳ දැනුණාම මේක මේගොල්ලෝ ආග්‍රහණය කරනවා. ඊට පස්සේ මේක කඩාගෙන කනවා, මේක බදාගෙන කනවා, මේක පෙරේතකමින් කනවා. කන්න ගිහිල්ලා මේ යෝගට් එක අතුරුදහන් වෙනවා කියනවා. තේන්න? ඒ තෘෂ්ණාව සකස් වෙද්දිම ඒ ආලෝක සංඥාවෙන් ආවා වූ බ්‍රහ්මයෝ කය ඝන වෙලා මනුෂ්‍ය ස්වභාවයට පත් වෙනවා කියනවා. එතන තමයි මනුෂ්‍යයාගේ ආරම්භය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අර තෘෂ්ණාව නිසාම ඒගොල්ලන්ගේ කය ස්වභාවිකව ඝන වෙනවා කියනවා. මොකද දැන් අපි කියමු දෙවියෙක් කියන කෙනෙක් අපි දකිනවා කියලා, බ්‍රහ්මයෙක් කියන කෙනෙක් දකිනවා කියමුකෝ. දැන් ඒක කවදා හරි අපි දකින්න ඕන නෝනා සමාධියෙන්. දේනල් සමාධියෙන් අපි දෙවියෙක් දැක්කා. දැන් ওই ආලෝකයක් හැටියට ඉන්න දෙවිවරු ඉන්නවනේ. ඒ ආලෝකයක් හැටියට ඉන්න දෙවියා වුණා සමාධියෙන් දකිද්දීනෝනා එයාට තියෙන මේ මනුෂ්‍ය රූපයක්මයි. තේරෙන මනුෂ්‍ය රූපයක්මයි. බ්‍රහ්මයාට තියෙන්නේ මනුෂ්‍ය රූපයක්මයි. තේරෙනවද? එතකොට මේ මනුෂ්‍ය රූපයෙන් ඒ දෙවියා බ්‍රහ්මයා හිටියාට අපි දන්නේ නැහැ මෙයා මනුෂ්‍ය රූපේ ඉන්නවා කියලා. මොකද ඒක අපේ මස් ඇහැට පේන්නේ නැහැ. නමුත් ප්‍රඥාවේ ඇහෙන් එයාගේ සියුම් කය මනුෂ්‍ය ස්වභාවයෙන්මයි යුක්ත. එතකොට මේ මනුෂ්‍ය ස්වභාවයෙන් යුක්ත ආලෝක සංඥාවෙන් ඒ ආබස්සරා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ මේ පෘථුවියට ආවා. ආලෝක සංඥාව තිබ්බත් එයා තුළ මනුෂ්‍ය ස්වභාවය තියෙනවා. එතකොට අරයාර යෝගට් එක තොලගාද්දි තෘෂ්ණාව වැඩි වෙන්න නෝනා අර සියුම් කය ඝන ස්වභාවයට පත් වෙනවා. එතනින් තමයි මේ මිනිස්සයා කියන කෙනා බිහි වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ දැන් මේ යෝගට් එක අතුරුදහන් වුණාට පස්සේ නෝනා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතු වර්ගයක් පිපෙනවා කියලා. ඒකත් මීපැණි වගේ කියනවා, සුවඳ හමනවා කියනවා. ඒකත් අර වගේම අරගොල්ල තෘෂ්ණාවෙන් කන්න ගිහිල්ලා එකතු කරගන්න ගිහිල්ලා ඒකත් අතුරුදහන් වෙනවා කියනවා. ඊට පස්සේ ආයිමත් මෙහෙම යනකොට පලා జాතියක් මතුවෙනවා කියනවා. ඒකත් අර වගේ මීපැණි වගේ සුගන්ධවත් රසවත් කියනවා. මොකද ඒකත් අර විදිහටම තෘෂ්ණාවෙන් අයිති කරගන්න ගිහිල්ලා කන්න ගිහිල්ලා ඒකත් අතුරුදහන් වෙනවා කියනවා. ඊට පස්සේ නෝන ඇල්ලහල් පාල වෙනවා කියනවා. ඒක උදේ වැපුරුවට පස්සේ හවසට අස්වැන්න නෙලන්න පුළුවන් කියනවා. ඒක ඒ විදිහට කරලා ඒකෙරෙහි තෘෂ්ණාව ඇති වෙලා මේවා කොටු කරගන්න ගිහිල්ලා මේවා එකතු කරගන්න ගිහිල්ලා ඒකත් අතුරුදහන් වෙලා යනවා කියනවා. ඉතින් මේ වගේ තෘෂ්ණාව නිසාම මේ සත්වයාගේ පටන් ගැනීම නිසා ඇති වුණා වූ මේ විනාශයන් සිද්ධ වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට එහෙම ගිහිල්ලා එහෙම ඇවිල්ලා නෝනා මේ වෙලාවේ බලනකොට දැන් අපි මීට අවුරුදු 40කට 50කට අපේ පුංචි කාලේ නෝනා පළතුරක් වැළඳුවත් එළවලුවක් වැළඳුවත් ඒවැයි රසයක් එහෙම නැත්නම් ගුණයක් කියන කාරණේ තිබ්බා නේද? නමුත් වර්තමානයේ පළතුරක් ගත්තත් එළවලුවක් ගත්තත් මහ පොළොව වැවෙන ගත්තත් ඒ අතීතයේ තිබ්බා වූ රසෝජාව ඒවා තුල නැහැ. ඒ රසෝජාව නැති වුණේ කුමක් නිසාද? මිනිස්යාගේ තෘෂ්ණාව නිසාම. ඒ රසෝජාව විනාශ කරලා දැම්මා. ඒ වැඩි අස්වනු ගන්න ගිහිල්ලා වැඩි පළදාව ගන්න ගිහිල්ලා මහ පොළොවට කුමිනාශක ගහලා වසවිස ගහලා බෙහෙත් ගහලා රසායනික පොහොර ගහලා පොළොවේ තියෙනා වූ රසෝජාව මරලා දැම්මා. දේන්න පොළොවේ තියෙනා වූ රසෝජාව මරලා දැම්මේ කුමක් නිසාද? මිනිස්යාගේ තෘෂ්ණාව නිසාමයි. එතකොට මිනිස්යාගේ තෘෂ්ණාව නිසාම මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මිනිස්සු අර රසවත් කියලා කාපු පළතුරු ටික එළවලු ටික නැත්නම් හාල් ටික වී ටිකේ තියෙන රසය නැතුව ගියා. ඒ රසය නැතුව යද්දි දැන් මොකද්ද වෙන්නේ? රසය ඇති කරගන්න කෘතිම රසකාරක කෘතිම වර්ණක යොදලා අපි දැන් රසය ඇති කරගන්නවා. තේරෙනවද? එතකොට දැන් ඒ රසය ඇති කරගන්න යන ගමනේදී දැන් අපි කොතෙන්ද යන්නේ? ලෙඩුන් බවටයි අපි පත් වෙන්නේ. මේ කෘතිම රසකාරක එහෙම නැත්නම් කෘතික වර්ණක මේවා යොදන්න ගිහිල්ලා ඒවා නිසා සමාජයේ රෝගී භාවයට පත් වෙන තැනට සමාජය ඇවිල්ලා තියෙනවා. දැන් කුමක් නිසාද මේක මෙතෙන්ට ආවේ? තෘෂ්ණාව නිසා. මිනිසයාගේ තෘෂ්ණාව නිසාම වැඩි අස්වනු වැඩි ආදායම් ලබන්න ගිහිල්ලාම ඒ පොළවේ තියෙන රසෝජාවත් මරලා දැම්මා. දැන් මිනිස්සෙකුට නෝනා පළතුරක් වළඳලා එහෙම නැත්නම් එළවලුවක් බතක් වළඳලා ඒගොල්ලන්ට අවශ්‍ය රසය ජීවිතයට ගන්න බැහැ. ඒ නිසා මිනිස්යා මොකද කරන්නේ? එතනින් ඒ රසය නැති වෙනකොට මිනිස්යා මස් මාංශ උදෙසා යොමු වෙනවා. මොකද එතනින් තමයි ඒගොල්ලන්ට රසය තියෙන්නේ. ඒතකොට මස් මාංශ උදෙසා මිනිස්යා තෘෂ්ණාව ඇති කරගත්තට මොකද වෙලා තියෙන්නේ? ඒ මස් මාංශ වල ඉල්ලුම වැඩි වෙනකොට මස් මාංශ ඉක්මනට හදන්න අන්න කුකුලන්ට එළුවන්ට ඌරන්ට එන්සයිම් දීලා බෙහෙත් දීලා පුළුවන් තරම් අඩු ආයුෂෙන් ඒ සතාව
මරන්න ගන්න. තේරෙනවා? දැන් ඉස්සර මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දවස් 45න් මරනවා. ඉස්සලා අවුරුදු 10ක් ජීවත් වෙච්ච හරක දැන් අවුරුද්දෙන් මරනවා. ඒගොල්ලන්ට බෙහෙත් දීලා එන්සයිම් දීලා මේවා මරන්න ගත්තාම ඒ තෘෂ්ණාවේ අධිකභාවය නිසාම මෙහෙම යද්දී මස් මාංශ කියන જાතියේ ත්‍රසය හීන වෙනවා. තේරෙනවා? දැන් වෙලා තියෙන්නේ ඒකයි. මේ එළවලු වල රසයක් නැහැ, පළතුරු වල රසයක් නැහැ, වවන දේ රසයක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඒ රසය හොයන මිනිස්සු මස් මාංශ වලට ඉනුම්නහම මස් මාංශ වල ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුනහම සැපෙවුම වැඩි කරන්න මොකද කරන්නේ? මේ පැත්තෙන් පුළුවන් තරම් ඉක්මනට බෙහෙත් දීලා අරව මේවා කළ සත්තු මරලා වෙළඳ පොළට එනවා. දැන් බලනකොට අවසානයේ එළවලු වලත් තියෙන රසය අඩු වුණා. දැන් මස් මාංශ වලත් තියෙන රසය අඩු වෙනවා. කුමක් නිසාද අඩු වුනේ? තෘෂ්ණාව නිසාම. දැන් මෙහෙම ගිහිල්ලා වුණා. දැන් ලෝකෙ එන්නේ කොතෙන්ටද? දැන් එළවලු පළතුරු මේ සියල්ලෙමත් රසය නැතුණාට පස්සේ. ඊට පස්සේ මේ මස් මාංශ වලත් රසය අර විදිහට අර කෘතිම හේතුන් නිසා නැති කළාට පස්සේ. බුදුරජාණන් වහන්සේ කියනවා මිනිස්සයා මිනිස්සයාව මරාගෙන කන තැනට පත් වෙනවා කියලා. ඒක තමයි මුර්ග සංඥාව කියලා කියන්නේ. දැන් මිනිස්සයා ඔයන්නේ ලේවල රස. දැන් අලුත්ම ආහාර තාක්ෂණයේ තමයි සතුන්ගේ ලේ අරගන්නවා. ලේ අරගෙන මුදෝල යෝගට් එක හදනවා, බදිනවා, එක 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 රසකෑම් හදනවා. මේ මොහොතේ ඔය චීනය වගේ දියුණු රටවල් වල පවානවන කලල රූප ගබ්සා කරනවා ළමා කාලේ. තේරෙනවා? ජනගහනේ වැඩි හේතුව නිසාමත් කලල රූපය ඒගොල්ලෝ ගබ්සා කරනවා. අම්මල සල්ලි වලට කලල රූපය විකුණනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කලල රූපය තමයි අද හුඟක් තැන්වල තියෙන රසවත්ම ආහාරය බවට ඒගොල්ලන්ට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මිනිස්යාගේ මස තමයි අවසානයේ අපිට රස තියෙන මසක් බවට පත් වෙන්නේ. මොකද තෘෂ්ණාව නිසා එක පැත්තකින් පොළවේ තියෙන රසෝජාව මරලා දැන් පොළවේ තියෙන ආහාරයක රසයක් නැහැ. ඊළඟට මස් මාංශ වලට යොමු වෙලා මස් මාංශ කෙරේ ඉල්ලුම වැඩිවීම නිසා මස් මාංශ අඩු වයසෙන් මරන්න එන්සයිම් දීලා බෙහෙත් දාලා දැන් මස් මාංශ වල රසයකුත් නැහැ. ඔය කියන්නේ මිනිස්සු බොයිලර් කුකුලන්ගේ රස නැහැ කියලා එහෙම කියනවා නේද? කියලා ගම් කුකුල් හොයාගෙන යන්නේ ඒ වගේ. මේ ඒ නිසාම දැන් ඒකෙත් රස නැහැ. දැන් මේ සියල්ලෙම රස අහිමුණාට පස්සේ නෝනා මිනිස්සයා ලේවල රසයි දැන් බලන්න යන්නේ. තේන්න මනුෂ්‍යයාගේ මස මනුෂ්‍යයා කාලා එතන තමයි මනුෂ්‍යයාගේ රස පිහිටන්නේ. ඉنسان උනා තෘෂ්ණාව විසින් මේසා විනාශයක් සමාජය තුළට සිද්ධ කළා තියෙනවා.